කොහොමද අදත් මම අඩු තීරියකින් ඔයාලව හම්බෙන්න අද මම හදන්න හිතාන ඉන්නේ අල පරාට ඔයාලා තාම මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්න අපි එහෙනම් බලමු අපිට අල පරාට හදන්න මොනවද අවශ්‍ය වෙන්නේ කියලා හරි ආලුවනේ අපි දැන් බලන්න යන්නේ අපිට අල පරාට හදා ගන්න මොනවද අවශ්‍ය වෙන්නේ කියලා අපි එහෙනම් බලමු හරි අපිට ඉස්සෙල්ලාම දැන් මම කියන්නේ අපිට අලපාරට හදන්න අවශ්‍ය වෙන ද්‍රව්‍ය. අපිට ඉස්සෙල්ලාම මේ වගේ පාම් පිටි අවශ්‍ය වෙනවා. මම ග්‍රෑම් 750ක් ගත්තේ. ඔයාලට ඕන නම් 250ක් උනත් ගන්න පුළුවන්. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා කැරට්, අල. අපි කැරට් ගත්තා ඔයාලට ඕන නම් අල විතරක් ගන්න පුළුවන්. ඊළඟට බිත්තර ගෙඩි දෙකක්. ඊළඟට අම්මිරිස් ලූණු සුදු ලූණු ලීක්ස් ඊළඟට මිරිස් කුඩු ලුණු කුඩු මේ ගම් මිරිස් කුඩු කෑලි මිරිස් අපි දැන් ඒකට අවශ්‍ය ද්‍රව්‍ය තමයි බැලුවේ අපි දැන් බලමු එහෙනම් අපි කොහොමද ඒවා ඉස්සෙල්ලා මේ විතර දාන්න ඕනනේ මම කිව්වාලට විතර දාන්න ඕනේ කියලා මේ පාම් පිටි ඒ කියන්නේ ඒකට बित्तरे गहगने टीक टीक वस्त्र दाल तमाई मेक गहगण आलट वस्त्र नेता किरी हरी हट किरी रहा अभी वस्त्र चूट ताग හරි අපි දැන් පිටරෙක් ගහගෙන ඉවරයි අපි ඊළඟට යන්න හදන්නේ පිටියක අනා ගන්න. අපි එහෙනම් බලමු පිටියක අනා ගන්න අපි කොහොමද කියලා. හරි දැන් අපි බලන්න යන්නේ පිටිය අනා ගන්න කොහොමද කියලා. අපි ලුණු ටික වටේ ටික දාගමු. හරි දැන් ටිකක් අපි හොඳට කාලවම් කරගන්න ඕනේ. දැන් අපි මේ මේ බිත්තර එක මේකට දාන්න ඕනේ. දැන් අපි හොඳට ඝන ඩෝ එකක් එන විදිහට අනාගමු. වතුර මදි නම් මැදින් අපිට ටික ටික දාගෙන කලවම් කරගෙන ලස්සන ඩෝ එකක් අපිට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි වතුර මේ වගේ වතුර ටිකක් අපි එක් කරගත්තා ඊට පස්සේ අපේ ඇලෙඩ් නැති වෙන්න අපිට ලස්සන ඩෝ එකක් හදා ගන්න ඕනේ අපි තෙල් මේස හැන්දක් එක් කර ගන්නවා දැන් අපි ලස්සන ඩෝ එක හදා ගන්න ඕනේ अभी पीटी हसी पना तमाइ गे अभी मे वाल ग्राम दसी पना पीटी गन पुलवा इतकोटे मे अभी अलपर आट हतर हदा पुलवा अभी तो वतर इतकोट पीटी दसी पना की अलपर आट हदराई पीटी ग्राम पंचकी अलपर आट अटाई पीटी हसी अलपर आट दहाट हदागन पुलवा ඉතින් අපි පිටි 750ක් තමයි එක් කරගත්ත අපිට එතකොට අල පරාට 10ක් හදා ගන්න පුළුවන්. ඔයාලගේ ගෙදර ඉන්න ප්‍රමාණයට අපිට අල පරාට හදා ගන්න පුළුවන්. අපි තව තෙල් මේස හැන්දක් යොදා ගන්නවා. අපි දැන් පිටිය කනා ගන්න ගමන් ඉන්නේ. අපි ගියාද? හරි අපි දැන් ලස්සන ඩෝ එකක් හදාගෙන ඉවරයි. අපි විනාඩි 10ක් විතර මේක වහලා තියන්න ඕනේ. අද අපි පිටිය කනන් ඉන්නේ කවුද කියලා දන්නවනේ. පිටිය කනන් යන්න. හරි අපි අල පරාටනේ හදන්න යන්නේ. අපි දැන් අල එක තමයි ටෙම්පර අඩු කරන්න යන්නේ. අපි එහෙනම් බලමු අපි අල එක ටෙම්පර අඩු කරන්නේ කොහොමද කියලා.
අපි අලයක තෙම්පරාදු කරන්න ඉස්සෙල්ලා අල තඹ ගත්තා අපි කැරට් ටික කුට්ටියකට යොදා ගත්තා අපි දැන් තඹ ගත්ත අලයි කැරටුයි හොඳට මේ මෙරි කර ගන්න ඕනේ දැන් අල තෙම්පරාදු කරන්න කලින් තෙල් ටිකක් එක් කර ගන්න ඕනේ තෙල් ස්වල්පයක් එක් කර ගන්න ඕනේ අපි තෙල් ටිකක් රත් වෙන්න ඉන්න ඕනේ අපි තව තෙල් ටිකක් එක් කර ගමු තෙල් රත් වෙනකන් ඉන්න ඕනේ අපි හරි අපි තෙල් ചാති හොඳට රත් වෙනවා ඒකේ දුමත් දානවා ඒ කියන්නේ දැන් අපි සුදුරුම දාන්න ඕනේ කියන එක තමයි සුවඳයි ඔයාලට සුවඳ දැනෙන්නේ නැහනේ ඉතින් ඔයාලත් මේ වගේ දෙයක් හදලා බලන්න මොකද අපිට හදලා කමෙන්ට් එකක් දාන්න හොනේ අපි කරපිංචත් එක්කර ගත්තා අපි දැන් ලීක් ඔක්කොම දා ගන්න ඕනේ ලුණු අමු මිරිස් ඔක්කොම දා ගන්නවා අපේ ලුණු ටික එහෙම හොඳට කර වෙනවා අපි දැන් අල ටික ටෙම්පරාදු කර ගන්න ඕනේ ඒත් තාම අල දාන්න නැහැ හොඳට මේව කර වෙන්න එක ඉන්න හොඳට රන්වන් පාට වෙනවා समाधि अक्ट होते कलम करना हरम सून अभी अलटी के अल कम एक्रे कलम करना अलटी के අපි අර ටිකක් දැන් මික් කර ගන්නවා. සුවඳයිනේ. අපේ දැන් මේක හොඳට ඉදෙනවා. අපි දැන් ඒක ලුණු මිරිස් එහෙම දා ගන්න ඕනේ. මිරිස් කුඩු ස්වල්පයක්. ලුණු කුඩු ස්වල්පයක්. ගම්මිරිස් කුඩු ටිකක් ඊට පස්සේ කෑලි මිරිස් ඔයාලට මේව ඕන ප්‍රමාණයක් දාගන්න පුළුවන් සැරට කන්න කැමති කෙනෙක් නම් ඔයාලා ගොඩාක් දාගත්තට කමක් නැහැ අවශ්‍ය ප්‍රමාණයට දාගන්න පුළුවන් ඔයාලට පේනවනේ අපේ මාළු හොඳට මෙවා වෙනවා සමාධියක හොඳටම වැඩ දැන් දැන් බාගන්න තමයි යන්නේ මේක. මේ වගේ ලොකු පේනක් ඔයාලා ගන්න මේ අල මේ අල පාරට හදන්න අපි මේ වගේ තෙල් ස්වල්පයක් මේකේ වටේට ගා ගන්නවා. මොකද නැත්තම් අපේ මේ පාම් පිටි එක ඇලෙනවා. ඒ නිසා අපි තෙල් ස්වල්පයක් මෙහෙම ගා ගන්නවා. අපේ දැන් පිටි ඩෝ එක ලස්සන්ට ඇවිල්ලා තියෙනවා. විනාඩි 10ක් තියාගත්තනේ. ඔයාලත් මේ ආකාරයට විනාඩි 10ක් මුට තියාගන්න. අපි දැන් මේ ආකාරයට අපේ පිටි ඩෝ එක රවුන්ඩ් රවුන්ඩ් බෝල වලට 10ක් හදා ගන්නවා. දැන් මේ ආකාරයට පොඩි පොඩි බෝල වලින් පිටිගුලි 10ක් හදාගෙන තියෙනවා. ඔයාලත් මේ ආකාරයට හදා ගන්න. අපි දැන් ඒක පැතිලි කරගන්න තමයි යන්නේ. ඔයාලට රෝලින් පින් එකක් ආධාරයෙන් මේක පැතිලි කරගන්න පුළුවන්. අපි මේ වගේ ලස්සන වීදුරු බෝතලයක් තමයි මේක පැතිලි කරගන්න ගන්න. අපි දැන් මේක පැතිලි කරගන්න තමයි යන්නේ.
හරි දැන් අපි මේ ආකාරයට ලස්සන පැතිලි කරගත්තා. සමාදයකට මාර හැකියාවක් තියෙනවා. අපේ මේ ටෙම්පරාදීන් ටිකක් දැන් අපි මේක ගා ගන්නවා. අපි දැන් මේක ලස්සනට නමාගමු. අතු සුට්ටක් අපි ගානවා. එතකොට ලස්සනට ඒක ඇලෙනවා. ඒ කියන්නේ ලස්සනට එනවා. අපි මේක ලස්සන කොටුවකට තමා හදාගන්නේ. එතකොට අපිට ලස්සන හැඩයක් එනවා. ඔයාලට ඕන නම් මේක රවු මුටත් ගන්න පුළුවන්. අපි මේක දාගත්තේ කොටුවට. හදාගත්තේ කොටුවට. අපි අය මේ කුරින් ටිකක් මේ අපේ වීදුරු බෝතලේ තියලා ලස්සනට පැතිලි කරගන්නවා. මේ තියෙන පැතිලි කරගත්ත එක ලොකුවට තියෙනවනේ වලට පේනව නේද? අපි දැන් තව එකක් ගත්තා මේව කරන්න. समाधि මේ හදාගත්ත අලපරාට එක දැන් මේ ලිපිය තියෙන්නේ අපි අඩු ගින්නරේ මේක උච්ච ගන්නවනේ මේ තියෙන්නේ අපි හදා ගන්නාලද අලපරාට ඔයාලට පේනවනේ ලස්සන්ට ඇතුලේ අල තැම්බිච්ච පෙරවුම හොඳට තියෙනවා ඔයාලත් මේ වගේ හදලා රහවල් අපිට කමෙන්ට් එකක් දාන්න එහෙනම් අපි අදට ගිහින් එන්නම් අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න bell icon එකක් click කරන්න bye